රටයි නගරයයි විනාශ කරලා නිදුකින් නිවන් දැක්කා මේ බ්‍රාහ්මණයා. එතකොට ඕක පිටපැත්තේ කතාව කිව්වොත් එහෙම නිවන් දකින්න මොකද කරන්න ඕනන්නේ? වර්තමාන සමාජයට හොඳයි ඒක. කියන්නකෝ ධම්මගරුතුම. අම්මයි තාත්තයි මැරුවාම නිවන් දකින්න පුළුවන්ලු. ඉතින් පිටපැත්තේ කතාව කියලා දුන්නොත් එහෙම මොකද කරන්න වෙන්නේ දැන් නිවන් දකින්න? මේ නාකි වෙලා ඉන්න මිනිසුන්ට තප්ප මලත් වැඩේ මේ බුදුන් වහන්සේ කියලා තියෙනවා. අම්මයි තාත්තයි මරන්න කියලා මර දාපියව්. ඔය තත්ත්වයට පත් වෙයි දන්නේ නැහැ ධම. කවුද මේ අම්මයි තාත්තයි දෙන්න? අම්මා අවිද්‍යාව, අම්මා තෘෂ්ණාව. අවිද්‍යාව කියන්නේ තාත්තා. ඔය දෙක එකතු වෙලා මේ දරුවෙක් සකස් වෙන්නේ. අපේ අම්මයි තාත්තයි කවුද කියලා ඇහුවත් අපි බිහි වෙන්නේ මේ ලෝකෙට මේ සංසාරෙට අපි ගාව තියෙන අවිද්‍යාව නැවති පියා, තෘෂ්ණාව නැවති මම, මව. ඔය දෙන්න මරාපන් කියනවා. මොකද ඔය දෙක ප්‍රහීණ කරපන්. සාස්වත උච්ඡේද දිස්ත්‍රි ශාක්‍යෝ දෙන්නෙක් ඉන්නවා. ඒකත් නැති කරපන්. රටයි නගරයයි විනාශ කරපන්. මේ නාමකය තුල තියෙන ආයතන සියල්ලම නිරෝධ කරන්න ඕනේ. එතකොට නිවන් දකින්නවා කියන එකයි ඕකේ තේරුම. එතකොට පිටපැත්තේ කතාව අරගෙන හරියන්නේ නැහැ. ඒ නිසා මේ තියෙන කතාවල ඇතුලේ කතාව දකින්න අපි පුරුදු වෙමු. මම ඔය සිද්ධාර්ථ චරිත කතාවේ ඇතුලේ කතාව කෙටියෙන් පැහැදිලි කරලා දුන්න අවස්ථා කීපයක් පමණක් දිගටම තියෙනවා. දැන් එතකොට කාලදේවල තවුසා ආපු ගාම දරුව පෙන්නන්ට ගෙනියනවා. දරුවෙක් වඩාගෙන යන්නේ කොහොමද? කකුල් දෙක ඉස්සරහට දාලා දුව. දරුව වඩාගෙන යන්නේ කොහොමද? කකුල මෙහාට තියෙන්නේ. ඉතින් ඕ කකුල ගිහිල්ලා කොහොමද අර අතිත් අවුසගේ ජටා මඩුල්ලේ වදින්නේ? මොකද්ද මේ ජටා මඩුල්ල කියන්නේ? මේ අද උපදින දරුවට අද ඉඳන් මෙන්න මෙතන ගැට ගැහින්ට පටන් ගන්නවා ජටා මණ්ඩලේ. අන්තෝ ජටා බහි ජටා වෙනවා. ඒ දරුවා අද ඉඳන් ලෝකේ තියෙන රූපයත් එක්ක දැන් බැඳෙන්නේ. එයාට ලෝකේ රූප පේනවා. මව්ගේ කුස තුළ ඉන්නකොට මොකවත් නැහැ. ඇස් දෙක වහගෙන, කන් දෙක වහගෙන, නහය වහගෙන ආශ්වාස කෙරේ නැහැ නහයෙන්. ශරීරයේ ජලකෝෂයක් මැද මේ දරුවට කිසිම රූපයක් ඉන්ද්‍රියකට වදින්නේ නැහැ. නමුත් අද මේ උපන්නට සැසේ මේ දරුවාට මෙන්න මේ ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන තැනට පාපහර වදිනවා. ඒක විවෘත වෙනවා කියන්ටයි මේ කතාව. එතකොට ඔය ඩිංග ඇති දැනට තව එක වැදගත් දෙයක් මට කියන්න වෙනවා. මේ පොත්වල තියෙන කරුණු දැකලා අභිනිෂ්ක්‍රමණය කියන්නේ මොකද්ද කියලා. සිද්ධාර්ථ කුමාරයා මොනවද කරා කියන්නේ දරුවනේ? අභිනිෂ්ක්‍රමණය කරා. කවද්ද? 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 රාහුල කුමාරයා උපන්න දාට පහුවදා. අද රාහුල කුමාරයා උපදිනවා. ඔව්. එතකොට මේ රාහුල කුමාරයා උපන්නට පස්සේ අභිනිෂ්ක්‍රමණය කරලා පහුවදා. මොකද ඒකේ තේරුම? අද මේ යසෝදරා දේවීන් වහන්සේට දරුවා උපදිනවා. හෙට තපස් රැකින්ට යනවා. දෙන්නම අතරමං කරලා. සාධාරණද? මේ අම්මලාම කියන්නකෝ මේ දුවට ඒක කරා නම් එම මහත්ය. යසෝදරා දේවී කරපුවා හොඳයි නේ. අපි මේවට කතා කරන්න ඕන අපක්ෂපාතීව. එහෙම කරා නම් සිද්ධාර්ථ කුමාරයාත් වැරදි කියලා කියන්න ඕන අපි. එහෙම කරේ නැත කියන එකයි මං කියන්න යන්නේ. අභිනිෂ්ක්‍රමණය කියන එක තේරුම් ගන්න බැරි වුණා. මේකේ තියෙනවා දීග වෙලා විනාඩි 5යි තව තියෙන මං කෙටියෙන් කියන්නම්. අපි ඊළඟ දවසේ ඕක සාකච්ඡා කරමු. මේ අභිනිෂ්ක්‍රමණය කියන්නේ නෙක්ඛම්ම කියන්නේ නික්මීම. දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරේණ පංචමං කියලා දසපාරමිතාවක් උගන්වනවා. ඒකේ තියෙනවා නෙක්ඛම්ම. මොකද නෙක්ඛම්ම කියන්නේ? නික්මීම. ඉතින් නික්මෙන්ට බමුණු මොකද්ද කරලා තිබුණේ? තමන්ගේ දරුපවුල අතෑරලා සම්පූර්ණයෙන්ම කිවල් දොරවල් අතෑරලා කැලේ ගිහිලා තපස් රකින්නවා. ඒක තමයි එතෙක් තිබුණ නිෂ්ක්‍රමණය, නික්ම යාම. සිද්ධාර්ථ කුමාරයා නව ක්‍රමයක් ලෝකෙට ඉදිරිපත් කළා. ගෙවල් දොරවල් අතෑරලා යන්නේ නැතුව රජගෙදරම ඉඳලා අලුතෙන් නික්ම යන ක්‍රමයක් හදුවා. ඒක අභිනිෂ්ක්‍රමණය. මොකද්ද කරන්නේ? දරුවනේ යන්ට ඕන නැ, නික්මෙන්ට ඕනන්නේ සිතුවිල්ලෙන්.
අන්න අවස්ථාවක් බලාගෙන හිටියා මේ දුවලා තේරුම් ගන්නට සිද්ධාර්ථ කුමාරයාටත් දැන් ඇත්ත වශයෙන් නික්මෙන්ට ඕන බැරි වෙලාවත් සිද්ධාර්ථ කුමාරයා අර විදියට ගියා නම් යසෝදරා දේවී නාන්සිටත් දුකක් දරුවටත් දුකක් උනාන්ටේ දුකටපත් කෙරේ නැ මොකද්ද කෙලේ යසෝදරා දේවී නාන්සේට දරුව ලැබුණාම මේ මවුරු මොකද කියන්නේ අඩුම ගන්න මාස තුනක් තුනක්වත් මේ මව්වරු භ්‍රමචාරී වෙන්න ඕන පැහැදිලිද වෛද්‍යවරු කියනවා මේ මව්වරු දරුව ලැබුණාම තුන් මාසයක් භ්‍රමචරියාව රකින්න ඕන ඒක තේරුම් ගන්න මේ පොඩි දරුවන්ට ඒක මම කියන්න ඕන නෑ වැඩි හිටියෝ ඒ භ්‍රමචරියාවට යදුණාම දැන් භ්‍රමචරියාවට අද දරුව හම්බුණා හිට ඉඳන් තුන් මාසයක් භ්‍රමචරියාව සිද්ධාර්ථ කුමාරයාත් එදා පහුවදා ඉඳලා භ්‍රමචරියාවට වැටුණා මොකද්ද අභිනිෂ්ක්‍මණය කරා ගෙදරි යන්නේ නැතුම රජමාලිගාවේ ඉඳලම දැන් භ්‍රමචාරී ජීවිතයක් ගත කරනවා යසෝදරා දේවී නාන්සේ භ්‍රමචාරී සිද්ධාර්ථ කුමාරයා ඒ බිසවට කිසිම කරදරයක් නැතුව භ්‍රමචාරී වෙන්න මාර්ගය හදාගත්තා රජ ගෙදරින් ගියේ නැහැ පහුවදා ඉඳලා භ්‍රමචාරී ජීවිතය ගෙදර ආරම්භ කරා යන්න ඕනේ නැහැ මොකද කරන්නේ සිතුවිල්ලෙන් නික්මෙනවා ඒකට තමයි මේ පොත ලිව්ව කලාකාරයා ලියන්නේ දැන් අර නාටිකාංගනාව ඇවිල්ලා නටනවා බලනවාද සිද්ධාර්ථ කුමාරයා මොකද නාට්‍ය ගීත වාදිත විසූක දත්ත නටනලා භ්‍රමචරියාව ගෙදර ඉඳලා භ්‍රමචරියාව රකින්න පුළුවන් වනගත වෙන්න ඕනේ නැහැ කියලා නව ක්‍රමයක් ලෝකෙට ඉදිරිපත් කරා ඒක අභිනිෂ්ක්‍රමණය අභිනිෂ්ක්‍රමයේ කවනිසා කිසිදාක රාහුල කුමාරයා උපන්නදාට පහුවදා සිද්ධාර්ථ කුමාරයා රජගෙදර ඇතරලා වනගත වෙන්න ගියේ නැහැ ගියා නම් අසාධාරණයි මේකද ලෝකේ අන්‍ය ආගමිකයෝ සිද්ධාර්ථ අධ්‍යයන ගහන්න කතා කරනවා මෙන්න මේ වගේ පුජ්‍යලයක් මේක සාධාරණද කියලා අර පොතෙත් මන් දැක්කා අසාධාරණයි සිද්ධාර්ථ කුමාරයා ගියේ නැහැ රජගෙදරම ඉන්නවා සිතුවිල්ලෙන් නික්මෙනවා දැන් නාටිකාංගනාව නටනවා මං අද නැටුම් බලන්න නිෂ්ක්‍රමණය සිතුවිල්ල ඇරියා අන්නේ ජීවිතය ගත කරා රාහුල කුමාරයාට වයස 12 වුණාට පස්සේ යන්නේ මේ කතාවෙම තියෙනවා කොහොමද කසාද බඳින්නේ කීයේද සිද්ධාර්ථ කුමාරයා 12 ඊට පස්සේ 16 බැඳලා 17 වෙනකොට දරුවා ලැබෙන්න ඇති රාහුල කුමාරයා උපදින්න ඇති කවද්ද යන්නේ උන්වහන්සේ ගිහි ගියත් ඇල්ලා 19 වයස 29 දී එතකොට 17 ඉඳලා 29 වෙනකොට අවුරුදු කීයද 12යි රාහුල කුමාරයාට වයස 12 වුණාම ගියේ මේක චීන බුද්ධ චරිතයේ තියෙනවා උපන්දාට පහුවදා ගියේ නැහැ. මේක අසාධාරණයක් සිද්ධාර්ථ චරිතයට කරන. අපි මේවා විවෘත කරලා සමාජයට දෙන්න ඕන එකයි මම මෙතන ඇතුල් කරේ මම තාම මේ වගේ දේවල් ඉදිරිපත් කරන්න. ඒ නිසා තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති මේ තථාගතවරයා වදාළ ධර්මතා ඔය තියෙන විදිහට නෙවෙයි ඒක විවෘත කළා විවෘත කරන්නේ පොතු වලලා නෙවෙයි තමන් නුවණින් විවෘත කරන්න ඕන. අන්න ඕක තමයි විදර්ශනාව. අපි විදර්ශනා කරන්න ඕන මේ සිද්ධාර්ථ කුමාරයා පහුවදා ගියා නම් මේක මනුස්සකමක් නෙමෙයි මේක කවුරු කරත් මේක අසාධාරණයි ගියාද නෙක්ඛම්ම කරනවා කියන්නේ නිෂ්ක්‍රමණය කියන්නේ නික්මීම අභි කියන්නේ නව නික්මීමක් මෙතෙක් තිබුණේ බමුණෝ ගිහි ගියත් දැල්ලා දාලා වනාන්තරගත වෙන එක උන්වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරා රජගෙදරම ඉන්නවා දැන් රජගෙදර නැටුම් නටනවා නැටුම් බලන්න කනමුණ ජාති තියෙනවා විඳින්නේ නැහැ දැන් Tamange bidinda brahmachari vela innawa daruwa hambela unahanti antapuriyak pawichchi kire ne rajawuru wage aanna abiniskramaniya kala enisa daruwane oya asatya ay kiyanne pa yathodara devi innanteta daruwa upanna daata pahuwada siddhartha kumarya tapas raginda giya kiyana boruwa aya lokita kiyanne pa ලෝකයා අපවාද නැගෙනවා සිද්ධාර්ථ චරිතයේ මේක නැති කරන්න මේක දෙන්න මේක දහම් පාසල්වල උගන්වන්න පැහැදිලි කරන්න මේ දරුවන්ට ඇත්ත මේ පොතේ තියෙන සම්මතෙන් අපි බැහැර වෙමු ඉතින් ඒ නිසා අද මම කරුණු දෙක තුනයි කිව්වේ තව ගොඩක් දේවල් මට කියන්න පුළුවන් ওই කතා ඇතුලේ තියෙන කතා ඒ නිසා සෑම කෙනාම
බුද්ධිමත්ව මේ පොත් කියවන්න මේ දරුවන්ටත් මේ වගේ හිතන්න උගන්වන්න මේ දරුවෝ තේරුම් ගන්න ඕන දෙමව්පියෝ තේරුම් ගන්න ඕන විශේෂයෙන්ම මේ දරු පැටව් මේ ලෝකෙට බිහි වෙනකොට බ්‍රහ්ම පැටව් හොඳ මනෝභාවයක් තියෙන රාගයක් නැති ద్వේෂයක් නැති පැටියෙක් මේ මව් කෙනෙක් මේ ලෝකෙට බිහි කරන්නේ අද කවුරු වෙලාද අයආර්සී කාර්යෝ වෙලා කාගේද වැරද්ද මේ පැටවුන්ගේද කියන්න පැටවුන්ගේ කියලා කටව වගේ කියන්න ඕන මිනිස් සමාජයේ නිසා අපි මේ අයිට හොඳ පරිසරයක් හදන්න ඕන ඒකයි බුදුන් වහන්සේ සෝතාපන්න වෙන්න ගුණ හතරක් කිව්වා මොනවද සත්පුරුෂ සේවනය මේ දරුවන්ට සත්පුරුෂය වාසය කරන්න සලන්න අම්මයි තාත්තා සත්පුරුෂය වෙන්න ඕන අම්මයි තාත්තලා කී දෙනෙක් සත්පුරුෂයද කී දෙනෙක් අසත්පුරුෂයද ಅದ කෙවල වෙන දරුවෝ ඉස්සර පිට ගහ ගන්නවා බැන ගන්නවා අරක මිනිස්සෙක් පහුගිය දවස්වල කළ දුන එක ප්‍රවෘත්ති වල පෙන්නේ තාත්තලා ඉතින් කොහොමද මේ දරුවෝ හදාගන්නේ අයියාට සිකාරෝ වෙන්නේ නැතුව නිසා සමාජයේ ලොකු වගකීමක් තියෙනවා මේ සත්‍යයන් පෙන්වලා දීලා මේ ලෝකයේ බිහි වෙන මේ නොදරුවා මෙයාට කියන්නේ නොදරුවා කිසිම දෙයක් දන්නේ නැති එකා මෙයා අයආර්සී කාර්යයක් නොවෙන්ට හදාගන්න අපි අදිස්ථාන කරගමු අපි ඒකට ගැළ වෙන පසුතලයක් හදමු ඒ සඳහා මාධ්‍යත් කටයුතු කළ යුතුයි කියලා අපි මාධ්‍යයටත් මේ පණිවිඩය දෙමු මාධ්‍ය විඳින්න මහදණ්ඩල ඇති කරන්න එපා මේ කාවට පස්සේ තමයි ඔය අපරාධ වැඩි උනේ විඳින්නම තමයි පෙන්නන්නේ ඉතින් විඳින්න හොයාගෙන යනවා ගැට වයිසින් ඉඳලා නා මාධ්‍ය ඇතුළු සෑම කෙනෙක්ම මේ සමාජය අයආර්සී කාර්යෝ නොවෙන්ට වග බලා ගන්න ඕන මම 1930 උපන්නේ 1930 පත්තරේ තියෙන එක අයආර්සී කාර්යයක්වත් නැත 1930 2012 වෙනකොට තමයි ওই පත්තරේ වාර්තාව 316000 ගණනක් දැන් කල්පනා කරන්න දරුවෝ හදමු යහපත් සමාජයක් ගොඩනගමු බැනර් දාලා හරියන්නේ නැහැ කියවලා හරියන්නේ නැහැ ක්‍රමසා වීදි හදන්න ඕන ඒ නිසා අපි දෙගොල්ලම මහන්සි වෙලා මේ සුන්දර දරුකටව මේ භයානක සමාජයට ඇතුල් නොවීමට කටයුතු කිරීමට ඔබ සෑම දෙනාම අදිස්ථාන කරගෙන තමන්ගේ ගෙදර දරුවාට යහපත් පරිසරයක් ගොඩනැගීමටත් අසල් වාසීන් වශයෙන් අපි සෑම දෙනාමත් මේ හැදෙන දරුවාට දැහැමි මිනිස් සමාජයක් සත්පුරුෂ සේවනයක් ධර්මයක් යහපත් දෙයක් ඇහෙන්න සලස්සමින් මේ දරුවෝ යහපත් මනෝභාවයක් වෙන සත්පුරුෂයන් බවට පත් කිරීමට මේ වැඩිහිටි දිමව්පියෝ ඇතුළු මේ ශ්‍රවණය කරන සෑම දෙනාම ඒ වගේම අනුශාසක ඇතුළු සෑම දෙනාමත් අදිස්ථාන කරගනිත්වා කියලා මම ආශිංසනය කරනවා